පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පෙම්වතිය වන ලිමිනි වීරසිංහ ලබන 12 වෙනිදා යුගතිවියට එළඹීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධයක් මත විවාහ වන බව මේ වනටත් ප්‍රකටව ඇති කරුණාත්. සිය ආදර කතාව පිළිබඳව පුවත්පතකට කෙටි විස්තරයක් කර තිබුණු ඔහු හෙළි කර තිබූ විස්තරය තමයි අපි අද ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ලිමිනි හා මගේ ආදර කතාව ආරම්භ වන්නේ මීට වසර 2කට පමණ පෙර. ඒ මැරතන් ධාවන තරගයකදී අප දෙදෙනා දැන හැඳිනී ගැනීමෙන් අනතුරුව ආරම්භ කළ සම්බන්ධය දෙමව්පියන්ගේ ආදර්ශය ලබා ගැනීමට පසුව යොමු වුණා. ඒ අනුව මීට වසර 1 හමාරකට පමණ පෙර අපගේ සම්බන්ධතාවය ගැන දෙමව්පියන් දැනුවත් කළා. මගේ දෙමව්පියන් මෙන්ම ලිමිනගේ දෙමව්පියන් අපගේ සම්බන්ධතාවලට ආශිර්වාදය ලබා දුන්නා. ඒ අපට මහත් සැනසෙල්ලක් ශක්තියක් වුණා. ඔවුන්ගේ ආශිර්වාදය ලැබුණත් අපගේ සම්බන්ධතාවය දිගටම සමාජයේ පැවතියේ රහසක් විදිහටයි. කිසිවෙකු මේ ගැන කතා නොවන ආකාරයට ලෝකෙන්ම මේ කතාව සඟවාගෙන අපි ඇසුරු කළා. කොහොම වුණත් මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයක් යොමුනේ ඉන්ද්‍රිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝති මහතා ලංකාවට ආපු වෙලාවේ කරපු විහිළුවකින් පස්සේයි. පස්සේ පෙම්වතුන් ලෙස බොහෝ පිරිසක් අප දෙදෙනා හඳුනාගත්තේ යෝෂිතගේ විවාහ ගිණුම් ගැනීමේ අවස්ථාවේදී. අපගේ පවුලේ ළඟම ඥාතීන් සමග ලිමිනිත එම අවස්ථාවට එක් වුණා. ඒ අපගේ ආදර කතාව සහ එය ජනතාව දැනගත් ආකාරය පිළිබඳව කෙටි කතාවයි. කෙසවතත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ හා ලිමිනි වීරසිංහ මෙනවියගේ විවාහ මංගල උත්සවය හෙට එනම් 12 වෙනිදා වීරකැටිය මැදමූලනදී පැවැත්වීමට කටයුතු කර ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අතගන්නා ලිමිනි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණියයි. මංගල උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරින් ඇතුළු අමුත්තන් විශාල පිරිසකට දැනටමත් ආරාධනා කර තිබෙනවා. හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් 2010 වසරේ පැවති මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ මුල්වරට පාර්ලිමේන්තුවට පත් වූ අතර ඔහු 2015 වසරේ අගෝස්තු මාස පැවති මැතිවරණයෙන්ද ජයග්‍රහණය කළ පාර්ලිමේන්තුවට පත් වුණා.